ලොක්කන්තොරනම් ගම්මානේ වට්ටක්ක පාරේ ඉදිකටනුලා නම් පුද්ගලයෙක් ජීවත්වේගෙනවා. මෙයා තමයි මේ ගම්මන්ටම ඇඳම් මහල දෙන්නේ. ඒ නිසා තමයි මෙයාට මේ ගම්බේ හැම්ම ොම ඉදිකටුනූලා කියල කියන්නේ. අපේ ඉදිකටුනූලාට එක්කම එක පුතෙක්කන්නවා එයාගේ නම තමයි ජැපැන් කුමාර. ඉතින් දවසක් අපේ ඉදිකටුනූලා වෙන දබ්බාගේම ඔහුගේ පුතාට රෑකෑම එකත් අර ගෙනම ගෙදරකිය. ඉන් දෙන්නම එකට රෑකෑමිකත් කාල නිදාගන්න යනකොට ඉදිකටනුලකිෙනවා. මේ පුතේ මම ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒමකද්ද තාත්තේ. පුතේ තැන්න පිවැහැමෝම විහිලුවටගත්තට මේකම කට්ටියට දන්නහැ අපි කවුද කියල්ලා. මගේ තාත් අකවුද කියල්ලා. ඔය හා කෙසියකවුද කියලා. ඇත්තටම පිදුප්පත් පෞුල්වලයිපදනු අයනෙවෙයි පුතේ අපිට තිබුණු සල්ලිවරට සල්ලි වැැස්සක්ම හවන්න පොළොවම්පුතේ මේගමටටම ඉතින් තාත්තේ ඇයපඇඳම් මහරජීවත්වෙෙන්නේෙ. නැහැපුතේ ඔොයාගේ සීිය මහා සල්ලිපෙරේතයෙක් හනිසා එයාගේ අන්දිම මොහොතෙත් එහැග කටින්නාවේ. අෙමගේ ශල්ලී කියලා පුතේ. හ නිසා එයා නැතිවෙන්න කලින් එය එකද කැරපුරත්තරන් දියමන්ති හැම එකක් මරාස්ථැනක හංගල තියල එයා ගියා පුතේ ඒවා හංගල තියෙන තැන මට විතරයි දන්නේෙ පුතේ මෙන්න පුතේ සිටියම මේක ඔයාට වැදගත්වේවි. මේ කතියාගන්න ඒ සිතය මාරගෙන අපේ කුමාර කියනවා තාත්තේ එතනට මම හෙට උද්දේටම යනවා හෙට ඉදැන් අපි කෝටිබතියෝ. ඉතින් දෙන්න ම සතුටින් නිදාගන්න ඊළඟ දවසේ උඳින්ම දැගිට්ට ඊට පස්සේ අපේ කුම්මාර ඒ සිතියම බලාගෙන එම ස්ථානයටත් ආවා. එය ආවට පස්සේ එයා දැක්කා රත්තරම් වලින් ආදාපු පෙට්ටියක්. ඒ පෙට්ටිය එලියල තියෙනවා මේක එක පාරයි අරින උත්සා කරන්න පුළුව දෙපාරත් ට්‍රයිකලොත් මේ පෙට්ටිය කවත් දාවත්න ඇරගණ්ඩු ැවෙනවයි කියලා. එවාගේම එතන ඉංග්‍රීසි බාසාාවෙන් පස්වර්් කියලා දාලා මොනහොදුව ලියල තියෙනවා. ඒ තමයි ග්‍ර fatherාද, Awards, Love, Dragonruit. එවාගේම එතන තව ඇතුරුතුනකු තිබ්බා. ඒක දැකඩ පල්සේ අපේ ජැපන් කුමාරක් දැන ගත්තා මේ ඇතුරුතුනෙන් එකක් තමයි මේ නිදන් පෙට්ටියේ ඇතුර කියලා. ඉතින් යාලුවනේ මේ ඉංව්‍රසි වලින් දාපු වචන ඩිකයි මේ යතුරු තුනයි හොඳට බලල ඔයාලට කියන්න පුළුවන්ද මේ පෙට්ටියේ අරින්න කොහොමද කියලා. මේ පෙට්ටිය අරින්න ක්‍රමේ හොයාගත්තු වැඩ්ඩෝ ඉන්න වනම් පහලින් කොමෙන්් කරන්න. පිළිතුර මේ කෙළිය තියෙන වචන වලින් මුල් අපපුර ටිකවිතරක් ගන්න. ඒ කියන්නේ ග්‍රන් පාදවලින් ජී අකුර ඕටස් වලින් ඕ ලෝ වලින් එල් ඩ්‍රගන්ෆෘට් වලින් ඩ ඉතින් මේ අකුරුතුන එකතු කරලාබලද්දි එන්නේ ගෝල් කියනවචනය. ඒවාගේම ඒ කොලේ යතුරක හැඩෙකුත් තියෙනවා. එහෙනම් මේ දෙක එකතු කරාම එන්නේ ගෝල්ඩ කී කියලා. එහනම් ගෝල්ඩ් කී කියන්නේ රත්තරණ යතුර. එහෙනම් මේ අතුරතුනෙන් මේක යතුරවන්නේ මේ ගෝල්ඩ කී එක. එහෙම නැත්නම් ත්තරන් යතුර ඉතින් අපේ ජපන්කු මාර මේ රත්තරන් යතුරෙන් මේක ඇරඇලා සතුරුෙන් ගෙදර ගිය මේ වීඩියකටත් ලයික එකත්තා ගෙනම ඉළඟකට යමු දවසත් කසුුණුයි දහමුයි දැමි බෝට්ුවේ යන ගමන් ඉන්නකොට මායාකාරයෙක් ඇවිල්ලා හොහහහහ මගේ අවසේරේ නැතුවූමිතැනින් යන්න නුම්ඹල කවුදහ හෙම කියලා පාාවෙන මායා කූඩු තුනක් ඇතුළේ මෙමයාල වදාල හිර කරනවා. නුඹලට මෙහෙන් යන්න නම් මේ කූඩුවෙන් එළියට එන්න ඕන. හහ! ඒ විතරන්න වේ මේක සාමාන්‍ය කූඩුවන්න්නන්නවෙේ! මේක මායාකූඩුවක් බිල් බායාකූඩ වලින් එළියට එන්න පුළුවන් උඩින් විචරයි හෝ! එහෙම කියලා මොලින්ම කසුන්ගේ කූඩුවේ ලොකු අයිස්කැටයදාානවා ට පස්සේ දහම්ගේ කූඩුවේ හොඳට ලත්තු වුණු නුවතුර දානවා. අන්තිමට දැහැමි කූඩුවේ ලොකු ඉබ්බෙක් දාල ලොක්කර. ඒනිසා දැහැමිටත් එලියට එන්න බෑ. දැහැමින්න කූඩුවේ ලොක් එකේ අතුර තියෙන්නේ දහම්ගාව. ඒවි තරක්නෙවෙයි මෙයාල මේකින් කොහොම හරි එළියට ආවත් බෝට්ටුව තියෙන්නේ කොඩ්ඩක් දෝර. ඒනිසා බෝට්ටුව ගන්නට පීනලයන්න ඕන. තව ප්‍රශ්නයක් තියනවා මෙතනින් කසුන්ටයි දහන්ටයි පීනන්න දන්නන්නේ නෑ. පිීනන්න දන්නන්නේ දැහැමිට විතරයි. ඉතින් යාලුවනේ දැන් ඔයාලගේ වාරයයි. වැඩ්ඩ ඉන්නා නම් කියමු බලන්න මෙතරින් මෙයාල බේරෙන්නේ කොහොමද කියලා. පිළිතුර කසුන්ගේ කූඩුවේ තියෙන අයිස්්ටිකදිය වුනාඩ පස්සේ කසුන් එළියට එනවා. දැන් දහම්ගේ කූඩුවේ තිබුණු උනුව අතුර ටිකත් නිවෙලා ඇති. ඒ නිසා කසුන් ඒවතුුවට ගස්කරලා මුලින්ම දහම්වබේරගන්නවා. ඊට පස්සේ දහම්ගාව තිබුණු යතුරෙන් දැහැමිගේ කූඩුවත් ඇරල්ල යවත් බේරගන්නවා. අන්තිමට දැහැමිගිහින් ඒ බෝට්ටෝ අරන් ඇවිල්ල තුන් දෙෙ නාම පස්සන බලා ගෙදර යනවා. ඉතින් යාළුවනේ මේ උත්තරේනම් ඔයාටත් ආාවේ ඇත්තඩමොයත් සුපිරිවැඩ්ඩෙක්. ඉතින් අදවීඩියෝ මෙතලින් අවසන් මෙතෙක් නැරඹෝබට ස්තූතියි මේ විීඩියෝවට ඔබ කැමැතිනම් ලයික්කරන්න යාළුවට අත්ශයා කරන්න. බ ගේ බෙල් යි න ල කරන්න. හන අප තවත් ලොත් ීඩියෝ හැතිින් හමුව ම තකങ යාට බයිබයි.